අද විනර පොහොය දවස බුදු සරණ පත්‍රයේ සඳහන් වුණා එක්තරා ලිපියක් අද දවස සමගමික හරි සම්බන්ධය අද දවසේ පත්‍රය තමයි අත්‍තරම සැප්තැම්බර් 29 වෙනිදා පත්‍රය ජීවිතේ නොදුටු පැත්ත පිළිබඳව තමයි මේකේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අරහංගාති වූ විශ්මිත අවබෝධය පිළිබඳ අසන්න ලැබුණු තුල්ලකොට්ටිත ගම්වැසියෝ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා කෝටි ගණනක ධනයකට හිමිකම් කියන එම ගමේ සිටු පවුලක එකම දරුවා වුණු රට්ටපාල තරුණයාද එම පිරිස අතර වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ සාරය පිළිබඳව සා බැලූ රට්ටපාල තරුණයාට ගිය ජීවිතයේ ඇති දහසක් කරදර බාධා පිළිබඳවද පැවිදි ජීවිතයේ ඇති සැහැල්ලු බව පිළිබඳවද වැටහීමක් ඇති වෙනවා මරණයෙන්වත් අපට නුඹගෙන් වෙන්විය නොහැකියයි මෝපියන් කියත්තේ දින ගණනාවක මහත් උත්සාහයෙන් පසු පැවිද්ද සඳහා අකමැත්තෙන්ම අනුමැතිය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා රට්ටපාල තරුණයා පැවිදි උපසම්පදාව ලබා අඩ මාසකට පසු බුදුරජාණන් වහන්සේ සමග සැවැත් නුවර බලා චාරිකාවේ වැඩම කරනු ලැබුවා රට්ටපාල ස්වාමීන් වහන්සේ ඉතා කෙටි කලකින්ම සියලු කෙලසුන් නසා අරහත් භාවයට පත් වෙනවා පසව බුදු පියාණන් වහන්සේගෙන් ද අවසර ලබාගෙන තම මව්පියන් බැලීමට තුල්ලකොට්ටිත උපන් ගම බලා උන්වහන්සේ වැඩම කරනු ලැබුවා පළමු දිනේදී ගිහි කල නිවසෙන් දාණය නොලැබුණත් දෙවන දිනේ මව්පියන් විසින් දාණයට ආරාධනා කරනු ලැබුවේ තම පුත්‍රයා දැවත ගිහි කෙතර නවත්වා ගන්නා බලාපොරොත්තුවද හදවතේ රඳවා ගනිමින් දෙවන දිනේ දාණය පිණිස වැඩම කළ රට්ටපාල මහරහතන් වහන්සේට මෝපියන් විසින් රැස්කොට තිබූ කෝටි ගණනක රන් රිදී පෙන්වා නිවසේ නතර වී පින් කරගන්නයි ඉල්ලා සිටිනු ලැබුවා රට්ටපාල හිමියන්ගේ පිරිතුරු වී කැමැතිනම් සියලු ධනය උන්වහන්සේ කියා සිටියා කැමැතිනම් සියලු ධනය ගංගා නම් ගඟට දමන්න ඒ නිසා කිසිදු දුකක් කරදරයක් නොවන බවයි දානේ වලද අවසන් කරන රට්ටපාල ස්වාමීන් වහන්සේ මුව වැද්දා උගුල් අටවා බලා සිටියදීව උගුලට අසුන වූ මුව ගොදුරු කා පැන ගියේය මුව වැද්දා දුකටපත් වී යනුවෙන් ගාතාවෙන් පවසා දහවල් විවේකයේ පිණිස කෝරව්‍ය රජතුමාගේ මිගා චීරණම් උයනට වැඩම කරනු ලැබුවා උයනට පැමිණි කෝරව්‍ය රජතුමා සහ රට්ටපාල රහතන් වහන්සේ අතර ඇති වූ ධර්ම සාකච්ඡාව අප සියලුම දෙනා විමසාන බැලූ එහෙත් විමසා බැලිය යුතු ජීවිතය අභ්‍යන්තරය පිළිබඳ සත්‍ය ස්වභාවය හෙළි කරන වග අප නොලහ සඳහන් කළ යුතුයි පළමුවෙන්ම රජතුමා පවසන්නේ බොහෝ දෙනා වයසට පත්වීම නිසා හෝ ලෙඩ දුකට පත්වීම නිසා හෝ ධනයෙන් පිරිහීම නිසා හෝ ඥාතීන්ගෙන් පිරිහීම නිසා හෝ පැවිද්දට පත්වන බවයි එනමුත් ඒ කිසිවකින් පිරිහීමක් නැති ඔබ වහන්සේ තරුණ කාලයේම පැවිද්දට පත්වීමට හේතුව දැන ගැනීමට කැමති බව රජතුමන් රට්ටපාල රහතන් වහන්සේගෙන් විමසා සිටිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණු හතරක් පිළිබඳ නුවණින් විමසා බලා තමන් පැවිදීමට තීරණය කළ බවයි රට්ටපාල මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ කිසිවක ස්ථිර බවක් නැහැ උපන් සත්වයා චරා මරණ කරා ඇදගෙන යනවා එහි සඳහන් වන්නේ උපනීයති ලෝකෝ අද්ධූවෝ යනුවෙන් රට්ටපාල හිමියන් මේ කරුණ රජතුමාට පැහැදිලි කර දෙන්නේ වයස අවුරුදු 20-30 වෙනි තරුණ කාලේ ශරීර ශක්තියත් දැන් 80 වයස වූ රජතුමාගේ ශරීර ශක්තියත් පිළිබඳව සංසන්දනය කිරීමෙන් ජීවිතයක තරුණ වයසේදී ඕනෑම කටයුත්තකේදී හැකි ශරීර ශක්තියක් තිබෙනවා මේ ශාරීරික ශක්තිය නිසා මත්වන්නෝද ඉන්නවා ඒ හඳුන්වන්නේ යෞවන මදේ හේවත් යොබ්බන මද ලෙසේ තරුණකමෙන් මත් වූ කෙනාට නුවණින් විමසා බලා කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. තමන්ට හිතෙන දේ කරන හිතුවක්කාර වූ ඔවුන් ඒ නිසාම තම ජීවිතය විනාශ කරගන්නවා. වැඩිහිටියන්ගේ සහ සිල්වතුන් ගුණවතුන්ගේ අවවාද උපදෙස් පිළින පැදීම සහ විවේචනය කිරීම තරුණ මදෙන් මත් වූවන්ගේ එක ලක්ෂණයක්. එම අවවාද උපදෙස් වැඩකට නැති සාම්ප්‍රදායික චාරිත්‍ර බව ඔවුන්ගේ අදහස වෙනවා. සෑම දිනාම තරුණ බව ඉක්මවා වයසට යන බව නිතර සිහිපත් කළ යුතු බව ඨාන සූත්‍රයේ දේශනා කොට වදාළේ එබැවින් වයසට යාමේදී වයසට නොයා සිටිත්වා යන කිසිවෙකුටත් ලැබිය නොහැකි ලෝක සාධාරණ ධර්මතාවක් මේ කාරණේ ඉතා හොඳින් විමසා බැලු නිසා තමා පැවිදි ජීවිතයට පත් වූ බව රට්ටපාල මහරහතන් වහන්සේ දේශනා කොට වදාළා ලෝකයේ තමාට පිළිසරණක් නැති බවත් අස්වැසිල්ලක් නැති බවත්
අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණ නුවණින් විමසා බලා තමා පැවිදි වූ බව රට්ටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කර ලැබුවා. ඉදිරි රජතුමා තමන්ගේ යුද ශක්තිය පිළිබඳ කල්පනා කොට ඇත් ආශ්‍රිය පාබල යන චතුරංගිනී සේනාවක් මට තිබෙනවා. ඕනෑම බාහිර වදුරක් මැඩ පැවැත්වීමට හැකි නිසා පිළිසරණක් නැති බව තමන්ට නම් පිළිගන්න බැරි බව රජතුමා සඳහන් කර ලැබුවා. ඉතාම විචිත්‍ර උපවාවකින් රට්ටපාල රහතන් වහන්සේ ජීවිතයට පිළිසරණක් නැති බව රජතුමාට පැහැදිලි කර ලැබුවා. රජතුමනි, ඔබට යම් නිදන්ගත රෝගයක් තිබෙනවාද? ස්වාමිනී, බොහෝ කලක් සෝන වන නිදන්ගත රෝග තිබෙනවා. සමහර දිනවල මේ රෝග උත්සන්න වූ පසු මගේ ඇමතිවරුන් නෑදෑයන් මා පිරිවරාගෙන හදනම් රජතුමා මරණයට පත්වේ දුක් වෙනවා. රජතුමනි, ඒ වෙලාව පිරිවරාගෙන සිටින ඇමතිවරුන් නෑදෑයන්ට ඔබ විඳින වේදනාවෙන් කොටසක්ගෙන තමාට අස්වැසිල්ලක් සැනසීමක් ලබා දෙන්නට කිව්වොත් ඒ කළ හැකිද? ස්වාමිනිය, සිදු නොවේ. එම අරන්තික වේදනාව මා විසින්ම දරාගත යුතුයි, විඳගත යුතුයි. රජතුමනි, ලෝකය පිළිසරණක් නැති තැනක් බව අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වදාලේ ඔන්න ඔය කරුණෝ දෙසයි. ලෝකයේ ජීවත්වන සෑම දිනාටම උරුමු කායික මානසික වේදනා තම තමන් විසින් මොසුලා ගත යුතුයි. බුද්ධිමත් ලෙස නුවණින් විමසා බලා වේදනාවන්ගේ සැබෑ තත්ත්වය අවබෝධ කිරීමෙන් හැරෙන්නට වේදනාවෙන් සැරසීමට පත්විය හැකි වෙන ක්‍රමයක් නැහැ. මේ කරුණ ඉතා හොඳින් විමසා බැලූ නිසා රට්ටපාල හිමියන් විසින් පැවිදි ජීවිතයේ වටිනාකම හඳුනා ගන්න ලැබුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තුන්වැනි කරුණ වශයෙන් රට්ටපාල හිමියන් පවසන්නේ, මෙලොව තමාට අයත් කිසිවක් නැත, සියල්ල හැරදමා යා යුතු තිබෙනවා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනියෝ යන්නෙන් රජතුමා පවසන්නේ, රාජපාණ්ඩාකාරී බොහෝ ධනධාන්‍ය රන්විදි තිබෙනවත් ඒ සියල්ල තමා සතු නිසා ඉතාම කැමැති පරිදි පරිභෝග කර හැකි බවයි. නමුත් මේ සියල්ලෙන් මෙලෝ වශයෙන් ප්‍රයෝජන ගත හැකිවත් මරණයේදී සියල්ල හැරදා යා යුතු බව රජතුමාට පිළිගන්න සිද්ධ වෙනවා. මෙලොව බොහෝ දෙනා තමන්ට අවශ්‍ය පමණටත් වඩා සීමා රහිතව ධනය රැස් කළ විට මරණාසන්න මොහොතේ ධනය නිසාම කොතරම් දුකට පත්වන්නේද යන්න දන්නේ ඔහුම පමණයි. ධාර්මික ලෙස ධනය පේවත් උපයාගත් ධනය ධාර්මික ලෙස වියදම් කිරීමත් බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ප්‍රශංසාවට ලක් කොට තිබෙනවා. උපයාගත් ධනය ධාර්මික ලෙස පරිභෝග කිරීම අස්වැසිල්ලක් ලබා දෙන බව පත්තකම්ම සූත්‍රාදී සූත්‍ර දේශනාවලත් විස්තර වෙනවා. ලෝකයේ සියලු දෙනා සෑම විටම තෘප්තිමන් වී තණ්හාවේ දාසයන් ලෙස ජීවත්වන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ හතරවැනි කරුණයි. ඌනෝ ලෝකෝ අතීන්තෝ තණ්හා දාසෝ, ලැබූ පමණින් තෘප්තිමත් නොවි ලොව සෙරු දෙනාගේම ඇති දුර්වලකමක්. නමුත් වීර්ය නොකර කුසීත වාසය කිරීම මෙන් අදහස් කරන්නෙත් නැහැ. ලෝකයේ සෑම තැනම දක්නට ලැබෙන දුබලයා තලාපෙලා තමන් යටතට ගැනීමත් සියල්ල තමන් සතු කර ගැනීමට වෙහෙසීමත් ලොව සෑම තැනකම අර්බුදවලට හේතු වී තිබෙනවා. කහවණු වැස්සක් ලැබුණත් කාමයන්ගෙන් සතුරු වන කෙනා තෘප්තිමත් වෙන්නේ නැහැ. යනුවෙන් ධම්මපදයේ සඳහන් වෙනවා, කහවණු වැස්සක් නිසා බොහෝ දෙනා විනාශ වූ පොත වේදබ්බ ජාතකයේ සඳහන් වෙනවා. ආශාවන්ගෙන් සත්‍ය ස්වභාවයේ නුවණින් විමසා බලන කෙනා පමණක් තම ආශාවන් පාලනය කොට ලැබූ පමණින් සතුට වෙනවා. විෂුන් වහන්සේට චීවර පින්නපාත ආදී සිව්පස්ය පරිභෝග කිරීමේදී ප්‍රත්‍යවේක්ෂා කිරීම පණවා වදාලේ, මේ අරින ආශාව අඩුකොට ලැබූ පමණින් සතුටට පත්වීම පුරුදු කිරීම පිණිසයි. රට්ටපාල හිමියන් ඉතා හොඳින් නුවණින් විමසා බැලූ මේ කරුණු හතර හොඳින් විමසා බලා තම ජීවිතයට එක්කර ගන්න ඕඩෑමයකට සැනසිල්ලෙන් ජීවිත ගත කළ හැකි බව තේරුම් ගත යුතුයි. ආශාවන් පාලනය කරනුගත් අතෘප්තිමත් ජීවිත ගත කරන බොහෝ දෙනා නිසා ලොව සෑම තැනකම සෑම මොහොතකම සිදුවන විනාශකාරී දේ පිළිබඳ අප මොහොතක් සිතා බැලිය යුතුයි. ධර්මය ඇදහි මාත්‍රයක් පුද පූජා හා චාරිත්‍රවලට සීමා නොකර ගලපා ගත හැකි කරුණු සුළු වශයෙන් හෝ ජීවිතයට ගලපා ගනී නම් සැමට සැනසිල්ල උදා කරගත හැකි. මජ්ක්‍ධිමනිකායේ දෙවන කොටසේ රට්ටපාල සූත්‍රය ඇසුරින් පොතුහැර විපස්සී පඬිත හඳුරන වහන්සේ බිවිල ඇකිරියන් කුමර වැලුම්ගර ආරණ සේනාසනයේ වාසය කරන හඳුරුව බුදුසරණට ලිව්වරි පේක සම්සරහලයි.